අපේ ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් වෙනවා අතීත ආවර්ජන තුල අපේ අභිමානයේ අධ්‍යක්ෂීම් ඒ කාල වකවානුවල අපි අපේ මුතුන් මිත්තන්ගේ මෙහෙයන් වර්තමානයටත් අනාගතයටත් අත්‍යවශ්‍යයි ඉතිහාසයේ අනු මිනිසුන් ක්‍රියාවන් තීරණ අන්තර් ක්‍රියා සහ හැසිරීම් අධ්‍යයනය කිරීම කියලා ෆ්‍රෙන්ච් චෙක්කා මාර්තා සිස් කියන ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයා අර්ථකථනය කරලා තිනවා සීවලිය ඉතිහාසය ගැන කතා කරන විට අපි ආදි සීවලියන් ඔවුන්ගේ ක්‍රියාවන් තීරණයන් අන්තර් ක්‍රියාවන් සහ හැසිරීම් අධ්‍යයනය කිරීම තමයි සීවලිය ඉතිහාසය කතා කරනවා කියලා කියන්නේ සීවලිය ඉතිහාසය ගැන කතා කරනවා කියන්නේ අවුරුදු 112ක දුරාතීතයක් ගැන කතා කිරීමයි එතකොට අපි සීවලිය උපත ලෙස සලකන්නේ 1909 වර්ෂයයි ඒ කාලවකවානුවේ සිටි අපේ සීවලිය ආදිතමයන් ගැන අපි අද වැඩි තැකීමක් කරන්නේ නැහැ ඔවුන් ගැන අධ්‍යයනය කරනවා නම් එහෙම කරන්නේ අතලොස්සයි ඇත්තටම අද අපි සීවලිය ගැන කතා කරන්නේ හරිම ආදම්බරයි මම සීවලිය කියලා ගෞරවයෙන් කියන වාතාවරණය අපි ඇති කරගත්තේ අපේ අතීත සීවලියන්ගේ ක්‍රියාවන් තීරණ අන්තර් ක්‍රියා සහ හැසිරීම් කියන කාරණය අපි හැම විටම අවබෝධ කරගත යුතුයි ශ්‍රී ලාංකීය අපි යටත් විජිත යුග තුනක හිංසාවන්ට මුහුණ දුන් ජාතියක් අපේ රට බුද්ධ දර්ශනය පදනම් කරගෙන ආපු පැවැත්මක් සංස්කෘතියක් අපට තිබුණේ ඉගැන්වීම් රටාවත් එහෙමයි විහාරස්ථාන ආශ්‍රිතව අපි මූලික අධ්‍යාපනය ලැබූ පිරිසක් බ්‍රිතාන්‍යයෙන් එහෙම නැත්නම් ඉංග්‍රීසි යටත් විජිත පාලකයන්ගේ කාලේ ඒ කියන්නේ 1796න් පසුව බෞද්ධ ඉගැන්වීම් යටපත් වෙලා මිෂනාරි අධ්‍යාපනය රට තුළ ප්‍රචලිත කරන්නට පටන් ගත්තා ලංකාවේ අගවිනිසුරුවරුන් අතරින් සර් ඇන්තනි ඔලිපන්ට් බෞද්ධ ඉගැන්වීම් වලට අකුල් හෙළපු අගවිනිසුරුවරේ ඔහු 1837 ඉඳලා 1854 වෙනකම් අගවිනිසුරු වෙදියට කටයුතු කළා 1847 දී ඔහු ගැසට් පත්‍රයක් මගින් පිරිවෙන් අධ්‍යාපනය සාමණේර හිමිවරුන්ට පමණක් සීමා කළා ගිහියන් පල්ලිවල මිෂනාරි පාසල්වල අධ්‍යාපනය හැදෑරිය යුතු බවටත් ඔහු ඒ ගැසට් පත්‍රයෙන් නියම කළා ඒ වන විට ගම්දනව්වල අකුරු ශාස්ත්‍රයේ දැන උගතාව හැඳින්වුණේ දැන මුතුරාල විදියට මිෂනාරි වරුන් මේ දැන මුතුරාල හැල්ලුවට ලක් කරා දැන මුතුරාල කියන චරිතය හිනාවට ලක් කරන්න විවිධ ප්‍රබන්ධ පටබැඳා මහදෙන මුත්තා සහ ගෝලිය රොත්ත කියන හාස්‍ය චරිතය දැන මුතුරාලට පටබැඳා ඒ නිසා දැන මුතුරාල කියන චරිතය මිෂනාරි අධ්‍යාපනයත් එක්ක අභාවයට ගියා ඔවුන් සතුව තිබුණු දැනුම් සම්භාරයත් ඒකම විනාශ වෙලා ගියා ඉක්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි අනුකාරික ධර්මපාලතුමා හෙන්රි ස්ටිවන් ඕල්කට්තුමා වැනි විද්‍යාර්ථීන් එකතු වෙලා 1870 දී බෞද්ධ පාසල් ආරම්භ කළා සීවලියේ උපතේ මුලත් මෙන්න මේ කියන බෞද්ධ පාසල් සංකල්පය කියන එක අපි ශ්‍රී තබාගත යුතුයි මේ බෞද්ධ පාසල්වල මුලින් ඉගැන්වීම කළේ ඉංග්‍රීසි භාෂාවෙන් මම මේ විස්තර ටික කිව්වේ සීවලියේ ඉතිහාසයට ප්‍රවිෂ්ඨ වෙන්න අපි සීවලියේ උපත 1909 දී කියලානේ සලකන්නේ මේ කියන කතාව තවත් අවුරුදු කිහිපයකට පස්සට යනවා රත්නපුරේ වෙරළුප පන්සල අපි කවුරුත් දන්නවා සීවලිය හා බැඳුණු පරපුරක් තමයි රත්නපුරේ ආටිගල පරපුර වෙරළුප පන්සල තියෙන්නේ මේ ආටිගල වලව්ව ආසන්නේ මේ කියන ආටිගල වලව්වේ ඩොන් ලුයිස් ආටිගල කියන රත්නපුරේ මුඩ්ලියර් රාළහාමි රත්නපුර මුද්දුවේ වලව්වේ පොඩි රාළහාමි දඹවින්න රටේ මහත්තයා ඇලපාත දිසාවේ සහ වේරගම කෝර්ලේ රාළහාමි කියන එකල හිටපු ප්‍රභූන් එකතු වෙලා 1505 දී බෞද්ධ පාසලක් පටන් ගන්නවා ටික කලක් වෙරළුප පන්සලේ තිබුණු මේ පාසල එතනින් වර්තමානයේ ධර්මශාලාව තියෙන ඒ ධර්මශාලාව තියෙන තැනට ගෙනියනවා
මේ අතර වාරේදී 1909 දී රත්නපුර ගංගදොඩ පාරේ නිවසක ළමයි 15කින් යුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන බෞද්ධ පාසලක් සීවලී නමින් ආරම්භ වෙනවා මේ ඉඩමේ අයිතිය තිබුණේ නැදුන් රජමහා විහාරයට අපි 1909 සීවලී උපත විදියට සලකන්නේ මෙන්න මේ කාරණාව නිසායි හැබැයි මේ බෞද්ධ පාසලට එවකට හිටිය රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විරුද්ධ වෙනවා මේ ළමයි 15 දෙනා සාමාන්‍ය පවුල් වල ළමයි නෙමෙයි ඒ කාලේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් තාන්නමාන ලබාගත්තු ප්‍රභූ පවුල් වල ළමයි රත්නපුර ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විරෝධයේ හින්දා වැඩි දෙනෙක් මේ සීවලිය නම් වූ රත්නපුරේ මුල්ම බෞද්ධ පාසලේ පාසල් පරිපාලනයෙන් ඉවත් වෙනවා හැබැයි රත්නපුර ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කන්තෝරුවේ ඒ කාලේ සරප් ලෙස එහෙම නැත්නම් මුදල් ණයකම ලෙස සේවය කරේ ලුයිස් ආටිගල මහත්මයා එයින් ඉවත් වෙන්නේ නැහැ පාසල වෙහෙන්න ගියා විදුහල්පතිවරයා වුණේ පීටර් මාස්ටර් එතුමා Tamanගේ වියදමින් ළමයින්ට කෑම දෙන්න පටන් ගත්තා ඒ ටික නවත්ත ගන්න ඕන නිසා තමයි ළමයි ටික නවත්ත ගන්න ඕන නිසා තමයි එතුමා එහෙම කළේ සීවලිය එහෙමයි ආරම්භ වුණා ඔය අතරෙදී 1924 25 වර්ෂවලදී සීවලියේ ඉදමට කිසියම් ආර්ශයක් අයිතිය කියමින් නඩුමකට බැස්සා මේ වෙනකොට කලමනාකාරත්වයේ දැරුවේ ඒ මොළමුරේ මහත්තයා ටික දවසක් යනකොට උන්නහෙත් ඉල්ලාස්සුනා ඒ තනතුර බාරගන්න කවුරුවත් හිටියේ නැහැ පාසල වැහිගෙන යන තත්වයකට තිබුණේ පීටර් මාස්ටර් එහෙම නැත්නම් එම්.ඒ. පීටර් විදුහල්පතිතුමා එවකට වෙරළුප පන්සලේ විහාරාධිපතිව වැඩ සිටු රත්නපුර මොරගහයට චන්ද්‍රදෝති හාමුදුරුවෝ මුල් වෙලා මේ නඩුව ඒ.සී. ආටිගල නීතිඥ මහත්තයාට බාර දෙනවා චන්ද්‍රජෝති හාමුදුරුවෝ සීවලියේ ආදි ශිෂ්‍යය ඒ.සී. ආටිගල මැතිතුමා මේ නඩුව බාරගන්නේ කොන්දේසියක් ඇතුළේ නඩුවෙන් දිනුවොත් සීවලියේ මැනේජර්කම එහෙම නැත්නම් කලමනාකාරීත්වය තමන්ට දිය යුතුයි කියලා ඒ ආටිගල මැතිතුමා කොන්දේසියක් පනවනවා 1926 දී සීවලිය නඩුවෙන් දිනනවා ඒ.සී. ආටිගල මැතිතුමා කලමනාකරු බවට පත් වෙනවා ඒ කාලේ දරුවන්ගේ මව්පියන්ගෙන් මුදල් අය කරලා තමයි පාසලේ පරිපාලන කටයුතු සිද්ධ කරේ ගෙවීම් කටයුතු ගුරුවරුන්ට ඔවුන් බඳවා ගැනීම කළේ ඒ.සී. ආටිගල මහත්මයා අලුතෙන් ගුරුවරු ටිකක් බඳවා ගත්තා පාසලේ කටයුතු කරගෙන යන ගමන් රජයේ අනුමත පාසලක් බවට කටයුතු කරන්නත් සූදානම් වුණා කටයුතු කරා එතුමා 1930 දී අවුරුදු 22ක් වූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කළ කේ.ඒ. දල්පතාතු මැතිතුමා මුල් ගුරුවරයා විදිහට බඳවා ගැනීමට කටයුතු කරනවා අපූර්ව දේ තමයි එදා දල්පතාතු විදුහල්පතිතුමාට වැඩි වයසේ ශිෂ්‍යෝ සීවලියේ හිටියා සීවලියේ ආරම්භයේ ඉඳලා අදවනතුරු මේ 112ක වසරක කාලය තුල විදුහල්පතිවරු 22 දෙනෙක් සේවය කරලා තියෙනවා වත්මන් විදුහල්පති නීල් ධම්මික වතුකාරවත්ත මැතිතුමා 23 වෙනි විදුහල්පතිවරයා දැන් මේ කාලය තුල මේ 112ක සීවලි ඉතිහාස කාලය තුල හිටපු විදුහල්පතිවරුන්ගෙන් ජාතිගැඳුමින් සැරසිලා කටයුතු කළේ ඩී.ටී. දේවේන්ද්‍ර මැතිතුමා පමණයි. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමාගේ සංකල්පයක් අනුව බිහි වූ මධ්‍ය විද්‍යාලය අතරින් රත්නපුරේට මිහිමි වුණේ රත්නපුරේ ගැටංගම විද්‍යාලය තමයි මධ්‍ය විද්‍යාලයක් බවට පත් කරේ. නමුත් දේවේන්ද්‍ර මැතිතුමාගේ ආටිගල මැතිතුමාගේ අප්‍රතිහත ධෛර්යය සහ උත්සාහය මත සීවලිය මධ්‍ය මහාවිද්‍යාලයක් බවට පත් වෙනවා. එතකොට සීවලිය තියෙන්නේ මේ තියෙන ස්ථානයේ නෙවෙයි රත්නපුර නගරේ. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ගන්න ඈත දුර පළාත්වල ළමයින්ට සීවලියට එන්න වරම් ලැබෙන්නේ මේ මෙයින් පස්සේ. ඊට ඉස්සෙල්ලා සීවලිය හිමිකම් කිව්වේ ඒ අවට ඉන්න අයගේ ප්‍රභූ පවුල්වල දරුවන් ඇතුළු ඒ අයට විතරයි. සීවලී මධ්‍ය විද්‍යාලයක් බවට පත් වුණයින් පස්සේ ගැටංගම
मध्य विद्यालय පීඩල තිබුණා අද රාජකීය විද්‍යාලය විදිහට සැලකෙන එතන හොස්ටල් නේවාසිකාකාර තිබුණා එතන එතකොට මේ රත්නපුර නගරයේ තියෙන සීවලී මධ්‍ය විද්‍යාලයේට හොස්ටල් තිබුණේ නැහැ ඒ දරුවෝ නතර වෙලා හිටියේ ගැටංගම ගැටංගම ඉඳලා මේ දරුවෝ ආවේ පාසලට පයින් පයින් එක්කරගෙන ආවේ හොස්ටල් මාස්ටර් අර රත්නපුරයේ नगरे सह ये अवट प्रभु पौल बहु शिष्य शिष्यावन विवेचने हास्येट मे पैंग दर्व लाकुना बडगिनी हमुदावेन इतकोट मे लमाई एक्रगेन आवे पशुकालीन नियोज्य इसके के सूर्यारच्ची महात्मा इतुमा तमाई पोस्टल मास्टर लाते हैं मैं निंदा व दिगिन दिगटम अर पोस्टल लोले इंगला इन्हें गमी लमाई इंटर अर परन सीवली सिस्यंगिन इल्ल होना है भाई क्रीडा तारंग वलिन मैं बड़गी नी हमुदा व जय ग्रहणे करा एक म ओंट अर बड़गी नी हमुदा व किए ने नामे नेत्तर नेत्वी अपे क्रियाकारी आदिशिष्य विधेयट दिन अणु किट्टुकर इन अपे विक्रमारच्चिदेट मे सीवली मध्य विद्यालय सेप्टेंबर दीट दवस्थेट हेतु तमय मे नगरे पासल तिबिची भूमि गांव स्थान देखक ने सीवलिय स्थापित वेनवा देवनियत सीवली मध्य विद्यालय बावट पत्ते ने क्रीडा पीटिय इदिरी तीन भीम इतिन अपि वर्तमाने दिहा बेलुवोत अपि अद मे आगमिक कटयतु करन मे बुदुमधुर तीन तन पेरणि बुदुमधुराक् तिबुणा මේ පැරණි බුදුමැදුර පිළිබඳව අපේ සීවලියේ පැරණන්ට සීවලිය සමග සම්බන්ධ වෙච්ච පැරණි අයට මතක ඇති. ඒ බුදුමැදුර හැදුවේ එතකොට හිටියා මාකස් ප්‍රනාන්දු කියලා කිතුණු විදුහල්පතිවරේ. එතුමාගේ මූලිකත්වයෙන් තමයි ඒ බුදුමැදුර හැදුවේ. හැබැයි අලුත් බුදුමැදුරක් හදන්න හේතුවක් තිබුණා. ඒ තමයි ඒ බුදුමැදුරේ කිසියම් අසුබ ලකුණු කීපයක් තියෙනවා. මේ වත්මන් බුදුමැදුරේ විශාල වෙනසක් තියෙනවා වෙනත් බුදුමැදුර වලට වඩා මේ බුදුමැදුරේ බුදු පිළිමේ සර්වඥ ධාතු තැන්පත් කරලා තියෙනවා ඒක සුවිශේෂය හංගරංගල සුමේධාන්තුර තමයි ඒ සඳහා සර්වඥ ධාතු ලබා දුන්නේ අමරපුර මහනිකායේ ඉද්දමල්ගොඩ පාර්ශ්වයේ මහානායක රාජකීය පඬිතු මඩලගම වජිරි බුද්ධ හිමියන් තමයි මේ බුදුමැදුර හදන ආකාරය පිළිබඳව සැලසුම් සකසලා උපදෙස් දීලා නිරතුරුව සොයා බැලුවා. ඒ වගේම සීවලී ඉතිහාසය ගැන කියන විට ප්‍රභූන් රසකගේ නම් මේ සීවලිය බිමට සම්ප්‍රාප්ත වීම ගැන කතා කරන්න තියෙනවා. එහෙම ගියොත් කාලේ මදි. නමුත් තවත් විශේෂී දෙයක් මතක් කළ යුතුයි. ලෝකේ ප්‍රථම අජටාගාස්ස ගාමියා වූ යුරි ගගාරින් වීරයා සීවලීට පැමිණ තිබෙනවා. එතුමා පැමිණි වෙලාවේ සිහිවටනයක් විදියට පැලයක් හිටවන්න ඕනේ කියලා අදහසක් ඇවිදලා තිබුණ සංවිධායකයෙක්. ඒක අන්තිම මොහොතේ ආවේ. දැන් පැලයක් නැහැ. පැලයක් හොයාගන්න නැහැ. කට්ටිය කලබල වෙලා පැල හෙව්වා. එක්කෙනෙක් ගිහිල්ලා පිරිමි හොස්ටල් එකේ තිබිලා පැලයක් ගෙනාවා. ඒක කොස්ගොන්න පැලයක්. ඒ කොස්ගොන්න පැලේ තමයි මේන මාර්ගයේ තියෙන්නේ යුරි ගගාරින් වීරයා පිටව යුරි ගගාරින් වීරයා රුසියන් ජාතිකයෙක්. ඔහු සීවලියේදී පිළි අරගෙන තියෙන්නේ රුසියන් භාෂාවෙන් කතා කරලා. ඉද්‍රාසුවිත්තේ තවාරිෂ් ගගාරිනා කියලා ආයිබුවන් ගගාරින් සහෝදරයා කියලා රුසියන් භාෂාවෙන් කතාව ආරම්භ කරනකොට ගගාරින් වීරයා පුදුම වෙලා තියෙනවා. ඒ කතාව කරලා තිබුණේ අද අපි අතරින් වියෝ වෙලා හිටින් ඉන්න උපදිශපතිරේකු විමලදාස රණතුංග මහත්මයා. ඉතින් මේ සිදුවීම යුරි ගගාරින් අජටාකාශගාමියාගේ චරිත කතා ඇතුළත් රුසියන් භාෂාවෙන් මුද්‍රිත ඕත් නාස්ගෝ ගගාරිනා
කියන රුසියන් පොතේ ඇතුළත් වෙනවා. අව ගගාරින් කියලා එක ඉංග්‍රීසියටත් පරිවර්තනය වුණා. අපේ ගගාරින් කියලා සිංහලේ තත් ඒක පරිවර්තනය වෙලා තිබුණා. සීවලී ආදි ශිෂ්‍ය සංගමේ ශිෂ්‍යාධාර ක්‍රමය ආරම්භ වුණේ W.M. ගුණතිලක විදුහල්පතිතුමාගේ කාලේ. ඒකත් අපූර්ව සිදුවීමක්. රුවන්වැල්ලෙන් ශිෂ්‍යෙක් ආවා ශිෂ්‍යත්වයේ සමත් වෙලා. ඇවිල්ලා දවස් 4ක් 5කට පස්සේ මේ දරුවාගේ තාත්තා මේ දරුවා පාසලෙන් නැස් කරගෙන ගියා. ගුණතිලක විදුහල්පතිතුමා හොයන බැලුවා ඇයි මේ දරුවා පාසලෙන් අස් කරගෙන ගියේ මොකද්ද හේතුව කියලා. බැලුවාම හේතුව ඒ තාත්තට දරුවට සපත්තු දෙකක් අරන් දෙන්න බැරි නිසා ඉස්කෝලෙන් අස් කරගෙන ගියා. එදා ගුණතිලක විදුහල්පතිතුමා ආදි ශිෂ්‍ය සංගමයට කිව්වා මෙන්න මේ සිදුවීම හොයලා බලලා මේක පිළිබඳව මේ වගේ දරුවෝ එනවා මේකට විසඳුමක් දිය යුතුයි කියලා. ඒ අනුව තමයි ආදි ශිෂ්‍ය සංගමය මැදිහත් වෙලා ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක වුණේ. අද වෙන විටත් විශාල පිරිසක් අඩු ආදායම් ලාභී මේ ශිෂ්‍යාධාර ක්‍රමයෙන් සහන ලබනවා. ඒ වගේම තවත් එක සිදුවීමක් කමල් ආර්යසිංහ මැතිතුමන්ගේ කාලවකවානුවේදී සිද්ධ වුණා. සීවලී බෞද්ධ පාසල මුස්ලිම් දරුවන්ට පල්ලියෙන් ඉස්ලාම් ආගම ඉගෙනගෙන සීවලියෙන් විභාගයට ලියන්න අවශ්‍ය වෙනවා. නමුත් කමල් ආර්යසිංහ මැතිතුමන් ඊට අවසර දුන්නේ නැහැ. හේතුව තමයි සීවලී කියන්නේ බෞද්ධ පාසල. සීවලී ඉස්ලාම් ආගම උගන්වන්නේ නැහැ. ඒ නිසා මේ සිදුවීමත් සීවලී ඉතිහාසයේ තුල සුවිශේෂී කාරණාවක්. ඒ වගේම තමයි අපේ 23 වෙනි විදුහල්පතිතුමන් කමල් නීල් ධම්මික වතුකාරගත් මැතිතුමාගේ විදුහල්පති කාලයත් ඉතිහාසයේ අලුත් පිටුවක් ලියනවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපි දුරස් වෙලා ඉන්නේ. හැබැයි අධ්‍යාපන කටයුතු මාර්ගගතව සිද්ධ වෙනවා. 112 වෙනි සීවලී ජන්මදිනයත් මාර්ගගතව තමයි අපි පවත්වන්නේ. මේකත් සීවලියේ ඉතිහාසයට එක් වෙන දෙයක්. ඒ වගේම තවත් මේ කොවිඩ් වසංගත කාලේ ඔබ නොදන්න අලුත් දෙයක් මතක් කරන්නට. අපි රත්නපුරේ කොවිඩ් වසංගතේ නිසා විශාල අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. ලෝකයේ අති නවීන පහසුකම් සහිත කොවිඩ් දැඩි සත්කාර ඒකකයක් රත්නපුරේ පිහිටවනවා ඇඳන් 16කින් යුතුව. ඒ සඳහා සීල උපදෙස් ලබා දෙන්නේ සහ පරිත්‍යාගශීලීන් එකතු කර ගැනීමේ නායකත්වය ගන්නේ සීවලී ආදි ශිෂ්‍යයි. ඔහු අවිවාහක තරුණ වියේ පසු වෙන දැඩි සත්කාර ඒකක පිළිබඳ විශේෂඥ වෛද්‍ය රසිල් දිලන්ත වන්දා. දැඩි සත්කාර ඒකකයක පසු වුණත් ජීවත් වීමේ ප්‍රවණතාවයේ 90%යි. නමුත් 60%ක් දක්වා මේ රත්නපුරයේ තියෙන දැඩි සත්කාර ඒකකයේ අලුතෙන් හදපු මිනිසුන් කොවිඩ් වැළඳුණා ජීවත් කරන්නට සීවලී පුතෙක් උත්සාහ කරා. මේක අපි අගය කරමු. සීවලියේ අවුරුදු 112ක ඉතිහාසය තුළ කතාබහට නොවුණු සිදුවීම් බොහෝමයක් තියෙනවා. මේ කතා කලේ සුවිශේෂී කරුණු කීපයක් පමණයි. සීවලී මෑණියන් වයසට යන්න යන්න තරුණ වන බව මගේ හැඟීමයි. ඇය කවදාවත් වියපත් නොවුණා. තාරුණ්‍ය රැක ගැනීමට අපි හැම දෙනාම වගකීමක්සේ සලකමු.